මම දින පතාම් භාවනා කරන්න. පන්සිිල් පදපා ඉතා හොඳින් ආරක්ෂා කරන්න. ධර්මය හැසිරෙන. ඒත් අනේ මට භාලනා හරියට පිහිටන්නෑන කියලා ඔන්න හිතන වෙලාවල්තින. දැන් ගොඩක් මන්දන්න ගට්ටයම අපහස්තායට පත්තලයින්න. අන්න ඔයගල්හටතයි මම විඩියහදල දෙන්නේ මම කතා කරන්නේ ගොල්ලන්. දැන් මමත්ත ඔගල වගේ ඉත්තා අපහාසු තත්වයට පත්තල හිටිය. පුංචි කාලන්න මේ අවරුදු කරනාව. ඒකාලෙ මගේ ගුරසාමන් වහසුමන් දනම් හිටිය. උන්වහසේ හම් වෙන. උන්වහන්සේට උපදෙ දෙනවා එබැයි ඔ උපදේශ පිහිටන්නේ. භාවනාව අකඩෝ කරගෙනයන්න පුළුවන්කමක්ති බුණනට හිත පිහිටන්නේ. හිත පහිටන්න ය කෙලකි වඩත් වැඩට ඇතනවා මහරි මං ගැනම සතුටදායක නෑට බ්‍රහණය ප්‍රගතියක් නෑ කෙළද ඩ හිතේ ඉතින් කොහොඳගින් ගැලවනේ අවුරුදු ගණනාවක්මසාටන කරවා මං කරුණද තුුණා කිවත් පලනිි තමයි මට විශ්වා ජයත්ත වුණා මං මේක ජයග්‍රහණය කරනවා කිය විශ්වාසේ තමයි මහර භාවනාඩ විතරක් සීමානොවී අනෙකුත් පාරමිතතාපූරන නැතන් එකට පාරමිතා කියලා ඔබධයක්ති ව නැහැ හැයි කුසලක්්‍රියාවල පුළුවන්තර යෙතුර. එව එන්නේට බලවත් කරවා. ඉළඟට තුගිනිදේ තමයි මම විිවිත කටියත්තෙක් මේ පිළිමඳ සාකච්ඡා කර. එකනි ගුරුවරුමනෙම භාවනා කරන භාවනා කරන්න උත්සාහකන භාවනා වයේදිලයින් දියුණහොත්තේ ආදවශය මේ විධ කණන්නායම්මෙක් භාවනා පිළිබඳ සාකච්ඡා කරා. දැන් කොහොද මතුුණ උපකාරුණීමට. තින් මංකවනි දැ මට මුලින්ම මේක වැඩිපුර අවධානයමුකර අර කුසලක්්‍රියාවලට. එක මට වැටහෙන්න ගත්තා මගේ කුසලක් අක්කුසලයක්තමම වලක් වන්නේ කියලා. ත මේ අකුසලයෙන් ගැලවෙන්න නං මේ අක්කුසලය අභිභවා යන කුසල ක්‍රියාවන් මං කරන්න ඕනි කියලා මට හැඟියමක් ඇතිවුණ. ඒ ඇත්තරම මට කවුරත් කියල දුන්නනය මටම එක හැඟුණු දෙය. එතවට මේ මං ඉතරීඳන්කරේ මං කරන කුසල ක්‍රියාවන් ඉන්න එන්න වැඩිදිුණ කරා තට මම වැඩකරන ස්ථානය කරන හැම වැඩක්ම හැම ක්‍රියාවක්ම මම කුසලයක් වශෙන් දකිින් උත්සාහ කර හිතන් අධි්ාන කරමයකමට උපකාරන්නේ කියලා. කෙනෙක්ක් භාවනා සාකච්ඡාවකර ධර්ම සාකච්ඡාකරොත් මම ඒත් උත්සාහකරමගේ හිතෙන් ආහ මට අනුමෝදන් කරගන්න. මට මනුමෝද කරන මගේ භාවනා දියුණ කරගන්න උපකාර වෙන්නේ කියලා තැන් උදහැනගත්හම සහරකට්ටීමට හම්බෙන වෙල්ලා ගන් ගෙතරන ප්‍රශ්න නැත්තන් තමන්ගේ පවුල් ජීවිතේ ප්‍රශ්න කියන්න ෙනෙක්න ම ගරගලට ඇහු දීපි. ඒයාගේ ගෙදර දුක යාගේ පුතතාගේ ප්‍රශ්න නැත්තන් දුවගේ ප්‍රශ්න නැත්තම් භාරාවගේ වාමයාගේ බස් එක අල්ලපු ගෙදර කන්නාගේ සමහයිටවාසු පැටියගේ ප්‍රශ්නය ඒ අතිකරන හු පැටියගේ ප්‍රශ්න කියන්න කෙනෙක් නෑයටට ති මං ආගෙනටය මට තෙරන්නේ ද නැම මං ආගෙනීටය. තරමි මට දේනු මං අහන එක තුළ එයාට උකාරැක් වෙනවා කියලා. ගේ ප්‍රශ්නය විසන්ඳ මං උත්තර දෙන්නන්නේ මං හානෝ විතරයි පලන්න මේ ඇහීමම මහා කුසස් කරන් දෙයක් බඩට පත්වෙන ගත්ත. මෙිෙන මේආකාරයට මං අරු කුසල ක්‍රියාවන් වැඩිදියුණු කරනකොට එක දවසක් ලොකු කුසල ක්‍රියාවක් මං කරලා මං ආහෝ ඉනිින් ගමන මට කෝල්ලයක්කා ඒ කෝල්ලගමට මගේ මදන්න තවත් බොහම දහනමික කාන්තාවක් මඩටිකුව මට පොද්ධහක් ග තින මට කියීවන්ඩ දෙන්න කියලා ඒ පොද්දක ළඟ දවස අම්ුරු ඒ පොද් දෙගෙන් එක පොදක් තමයිට ප්‍රධාන වශයෙන් උපකාරුවුණ. මේ පොද කියීව මම අතරින් පදර කීවේ හැබැ මට තෙරුණු මගේ ප්‍රශ්නය විසිඳනවා කියලා. ඉදායින ක්‍රමක්‍රමයෙන් මගේ භාවනාව දියුණවෙන්න ගත්ත. අර ගාහක් වේගෙන් හැදිල මල් පීදිල පලධරණ වගේ ගේ භාවන අදුණ වනගත්ත එති පොත්ත ගැන කිව්වට පොත මොකත් මේ පොත මොකද්දවන් කියවවේ මකොයි කොටසද උපකාරුණ කියන එක හරි ප්‍රශ්නයක් මොකද මේ පොත ලියලද වන ඉංගලන්ත ඉන්න ඉංග්‍රීසි හාමුදුරුගෙන මේ හාදුරගේ නම ආජාන්සුමේද. මම මේ ඇත්තව දැන හිටීනෑ ඒකාරේ අවු හලකටි තර පස්සේ මේ ඉංගලන්තේදී මට උන්වහන්ේ හම්බෝනා උන්හස වැැදලකිව උන්හන්සේ පොත උපකාර ච්චරි උන්හන්සේ පොත් තිීරදීන රාශියක් ති මගෙන් ඇහවා කොයි පොතද මොකදදේකගේ ටයිට්ල එක කියල මට ටයිට්ලක මතගනේ. ඊටහසේ මතකද මේක මොන කොටස දුප්පකාරුණි කියලා. මට හෙම දෙය මතගනේ උන්වහන්සේ තිීනාවන මමත් තිිනාවන. මේ තමයි ධර්මය උපකාරවෙන් හැටි. අපි දැන්න කොතන කොයි මොහොතේ මේ අකුස්සලය මුදා හරින්න අක්සලය අභිභවා යන්න කොයි කුසලේ කොයිදිට උපකාරනෝද කියලා. හැම අපි ඒනි විශ්වාසය තියෙන්න්නවාන උත්සාහ කරන්න ඕනේ. කල්්‍ය අන මිත්‍රයන්ගේ උපකාරය ගන්න ඕනේ. මේ තුන තුන දිකින්දිකට කරන්න. අනි වාරෙන්ග ඔයා ජෑක් ග්‍රහණි කරනවා මේ නිර්වාණ මාර්ගි ගමන හොඳයි රන්සාන මේ පට්ටකෝමින් වට භාවනාවගෙන ක්‍රමාණකූලෝ ඉගෙන ගන්න ඕනන සබස්කරයි් කරන්න ලයි් කරන්න එකතුේ නපිත්තෙක්